त्वमन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अविरुद्धं विरुद्धेषु अत्तदण्डेषु निम्बुतं सादानेषु अनादानं तमहं ब्रूमि ब्राह्मणंति पिंगवत्नि भाग्यवत् अरिहत् असम समधिपतोत्तम बुदुरजानन वहांसे सियलु ससर दुखिन मिदी अमा निवांसु लबनु पिनिस सियलु लोकवासी सत्यान किरेहि पतल महा करुणावेन देशना कुटवदालुतुं श्री सद्धर्मे सूत्र पिटके कुद्दक निकाये ब्राह्मण वर्गे सदाहंगन मे गातारत्ने अद मातृका करगाने दुने अविरुद्धं विरुद्धेषु वैर करणायट वैर करण नेतुव विरुद्ध वेनायट विरुद्ध वेन्ने नेतुव अत्त दंडेषु निब्बुतां दंडु मुगुरु गत्तायट दंडु मुगुरु नोगेन निवि सनसी वासे करन साधानेषु अनादानं पंचोपादान स्कंदे ममे मगे उपादान कटगत मिनिसुं अतरे उपादान रहित वासे करन्नाहु यम उतुमेक्किन्नवनं तमहं ब्रूमि ब्राह्मणं मा एकेनाट ब्राह्मणेक्यै अमतनवाय बुदुरचारण वासे देशना कला मे देशना धर्मय इदा भाग्यतुन वासे वैडे इन्न समेहि බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පැවිදි වෙලා අරිහත්ත්වයට පත් වුණු උතුම් රහතන් වහන්සේලාගේ ගුණ පිළිබඳවයි දේශනා වුණේ. මේ දේශනාවට සම්බන්ධ වුණා සවැත්නුවර දෙවුරම් වීර වැඩ සිටපු සාමණේර ස්වාමීන් වහන්සේලා හතර නමක් එක්තරා බැමිණියක් වික්ෂුන් වහන්සේලා හතර නමකට දානේ බාරගෙන දානේ සකස් කරලා තමන්ගේ බමුණට මතක් කළා විහාරයට ගිහිල්ලා මහලු බමුණන් නැත්නම් ස්වාමීන් වහන්සේලා හතර නමක් වඩම කරවාගෙන මොකද බැමිණිය බමුණන් ගැන විතරක් දරන නිසා ගොඩක් කලාවට කතා කරේ බමුණන් කියලාමයි. ඒතර ස්වාමීන් වහන්සේලාට බමුණා කියලා කියන්න හේතුවක් තියෙන බාහේති පාපකේ අකුසල ධම්මේ බ්‍රාහ්මනෝ. පාපි අකුසල ධර්ම බැහැර කළ බැවින් බ්‍රාහ්මණ කියන සුදුසුකම් තියෙනවා. කොහොම නමුත් මේ බමුණ ඇවිල්ලා ආරාධනා කරාම එදා දානට ලැබුණේ අවුරුදු 7ක් වයස ඇති ස්වාමීන් වහන්සේලා හතර දෙනෙක්. ඒ සංකිච්ච ස්වාමීන් වහන්සේ, පණ්ඩිත ස්වාමීන් වහන්සේ, සෝපාක ස්වාමීන් වහන්සේ සහ රේවත ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේලා හතර දම. මේ සතරනම් වඩම්මගෙන යනකොට ගෙදරට ලං වුණාම බැමිණි දකිනවා කුඩා ළමයි හතර දෙනෙක්. පොඩි ළමයි හතර දෙනෙක් තමයි බමුණ එක්කගෙන එන්නේ. ඊන්නට දැමු ලුණු වගේ බැමිණියට තරහා ඇති වුණා. කල්පනා කළා මම කිව්වේ මේ මිනිස්සයාට වැඩිහිටි බමුණ හතර දෙනෙක් වඩම්මන් එන්න. දැන් මේ වඩම්මන් ඇවිල්ලා තිනේ අපේ මොනුබුරන් වැනි පොඩි ළමයි හතර දෙනෙක්. එහෙම හිතලා අර පනව පාසන හතරේ වාඩි වෙන් දුන්නෙත් නැහැ. කුඩා ආසන හතරක් පනවලා ඒ තමයි වාඩි කෙරුවේ. නැවත කියන මේ හරියන්නේ නැහැ මේසා මේ හාමුදුරුවරු පොඩි මට ලොකු සාමින්නාස කෙනෙක් වඩම්මන් වෙන. එහෙම කොහොම බමුණ නැවතත් යනවා දෙවුරම් වේරට. ගියාම බමුණට හම්බ වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළා බලනකොට හතර නමක් ඉන්නවා. දානි හදලා තියෙන්නේ සතර නමකටනේ. එහෙනම් මට දානි පිළිගන්න බෑ මේ හතර නමක් ඉන්නවනේ. ඒ හතර නමට පූජ කරන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේ නැවත වැඩම කළා. ඒත් බැමිණකින් බේරෙන්න බෑ. ආයේ බමුණට කියනවා එහෙනම් තව නමක් එක්කගෙන ඉන්න කවුරු හරි. නැවත ගියාට පස්සේ මාමුගලන් මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. මුගලන් මහරහතන් වහන්සේ තේ විදියටම පාත්‍රය අරගෙන වැඩම කරාම පේනවා
මෙතන සතර නමක් ඉන්නවා සතර නමකරනේ දාන්නේ හදන්නේ හදලා තියෙන්නේ ඒ නිසා ඒ සතර නමටම පූජා කරන්නේ කියලා ස්වාමීන් වහන්සේ මතක් කළා උන්වහන්සේ වැඩියා දැන් මේ ස්වාමීන් වහන්සේ උදෑසනම වැඩියා දානෙත් නැතුව දැන් ගොඩක් වෙලා ගත වෙනවා නැවත නැවත දෙවරම් වෙහෙරට යනවා දෙපාරම්ම දැන් ගිහිල්ලා ආවා ආයෙ කියන එහෙනම් ඔය යාගහොම කරන තැන ඉන්න බමුණෙක්වත් එක්කගෙන ඉන්න ටික වයසක කෙනෙක් මේ පොඩි ළමයින්ට දාන දිල වඩන්නේ වයසක කෙනෙක් එක්කෙන් එම කොට පස්සේ මේ වෙලාව වෙනකොට මේ ස්වාමීන් වහන්සේ ලබම අපහසුටපත් වෙලා මේ සතර නම්ම මහරහතන් වහන්සේලා සංකීච්ච මහරහතන් වහන්සේ සෝපාක මහරහතන් වහන්සේ පණ්ඩිත මහරහතන් වහන්සේ රේවත මහරහතන් වහන්සේ දැන් මේ ලෝකීය රහතන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා මනින ක්‍රමයේ තමයි අපිට මේ බැවිනියගෙන් පේන්නේ ඒ දත්තේමයි අදත් ගොඩක් වෙලාවට එහෙමයි බාහිර ස්වරූපයෙන් රහතන් වහන්සේ වණින්න බෑ අඳුනන්න බෑ ලකුණ්ඩ බද්දී කියන මහරහතන් වහන්සේ ඉතාම කුඩයි මිටි ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේ දුටු කෙනෙක් හිතන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් సంతාණය තුල කෙලස් නැසලා අරිහත් ඵලයට පත් වෙලා ඉන්නේ. බාහිරින් පේන්නේ මොගරාජ කියන මහරහතන් වහන්සේ බොහොම කළුයි. කළු කෙනෙක් රහත් වෙන්න බෑ කියලා අපිට හිතන්න බෑ. එහෙම සුදු පාටින්ද වර්ණයෙන්ද රහත් ඵලෙම අරින්න බෑ. ඒ නිසා කළු පාට වූ රහතන් වහන්සේ. රහසේ කියන මහමේ පාට නම් කළුයි තමයි. හැබැයි ඒ භික්ෂුවට තියෙන ශාන්ත සිතක් කෙලසුන්ගේ මිදුණු සිතක් ඉතින් මේ විදිහට බැලුවාම කොහොමද අඳුනගන්නේ එහෙනම් ගුණ වශයෙන් දැනගන්න අවශ්‍යයි ඇසුරු කළා තමයි රහතන් වහන්සේව අඳුනගන්න පුළුවන් ඉතින් මේ ස්වාමීන් වහන්සේලා රහතුන් වහන්සේලා අතර නමක් වයස අවුරුදු 7 වුණාට පොඩි වුණාට ගුණ වශයෙන් මහා ගුණ දරුවු තුමන් වහන්සේලා ඒ බව මේ බැමිණි දැක්කේ නැහැ ඉතින් අර ස්වාමීන් වහන්සේලා අපහසුටපත් වෙනවා දැන් ආහාරත් නැහැ උදේ ඒ වෙලාවේ සක්ති රවිතුමාගේ පඬු පුල්ලාසනෙ උණු වුණා. එතුමා මේ බව දැනගෙන අර බමුණන් යාග කරන තැන බමුණ වෙස්යෙන් ප්‍රධාන ආසනේ වාඩිලා හිටියා. බමුණ ගිහිලා ආරාධනා කළේ එතුමාටමයි. ඒ සක්ති රවිතුමා බ්‍රාහ්මණ වෙස්යෙන් මවාගෙන දැන් නිවසට පැමිණුණා. බැමිණිට හරි සතුටුයි. මොකද වයසක බමුණෙක් ඇවිත් තියෙනවා. අර ආසන දෙකකට දාපු ඇතිරිලි එක මාසණයක් විදියට පනවලා බමුණට කෝ වාඩි වෙන්න කියලා. ඉතින් මේ බමුණත් ආපු ගමන් ස්වාමීන් වහන්සේලා අතර දෙනාට පසඟ පිහිටුවා වෙන වෙනම වැඳලා ඒ ස්වාමීන් වහන්සේලා කෙලවරින් බිම පරියන්කි වැඳගෙන වාඩි වුණා. මේ බමුණා කවර නම් බමුණෙක්ද? තමන්ගේ මොනපුරන්ටත් වඩා වයස අඩු මේ කුඩා දරුවන්ට වඳිනවද? මේ බමුණගෙන් නම් වැඩක් නැහැ. මේ බමුණ එළියට අදලා දාන්නේ කියලා අර බමුණාට අණ කරනවා. බැමිණියකෝ එළියට අදලා දාන්න කියලා. ඉතින් දැන් මේ බමුණත් අත් දෙකෙන් අල්ලගෙන කිහිල්ලෙන් අල්ලගෙන අදිනවා අදිනවා ගන්න බෑ. ආ හොඳයි මමත් එන්නම් කියලා බැමිණිත් ආවා. ඇවිල්ලා බැමිනිත් දෙපැත්තෙන් අල්ලගෙන දැන් අත් දෙකෙන් අල්ලගෙන පිටට පහර දෙමින් ගහමින් කොහොම හරි අදින්න බලනවා අමාරුවෙන් අද එළියෙන් දැම්මා. දෙලිය දාලා ආයෙ හැරලා බලනකොට ආයෙත් ගිහිල්ලා එතන වාඩි වෙලා. නැවත කෑ ගහගෙන යනකොට සක්දේව රජතුමා අහසට පැනන ගලකෝ මම සක්දේව රජතුමා මේ උතුම් ස්වාමීන් වහන්සේලා වෙහෙසටපත් කරන්න එපා දාණි දෙන්න කොහොම ඉතින් ඒ බැමිනිය දාණි ටික පූජා කළා. දාණි අරගත්තු මේ ස්වාමීන් වහන්සේ ලකනමක් කැණි මඩල පලාගෙන අහසින් වැඩියා. තවත් නමක් වහල සිදුරු කරගෙන වැඩියා තවත් නමක් විත්‍ය සිදුරු කරගෙන සිවුදිසාවෙන් වැඩම කළා පොළවේ කිමිදලත් වැඩම කළා සක්ද රජතුමත් එක තැන කිල් කරගෙන වැඩම කළා දැන් මේ ගෙදරට නමක් හැදුණා එතන ඉඳලාගෙන ඉතගෙන සිදුරු පහේ ගෙදර ඇයි සතර නම වැඩම කළා සිදුරු හතරකින් සක්ද රජතුමත් සිදුරු කරගෙන වැඩම කළා බලන්න ගුණ අඳුනා නොගෙන ශ්‍රද්ධාව නැතුව දාන දෙන්න කියලා මේ බැමිනිට උනේ මොකද්ද අන්තිමට වහල සිදුරු කරගත්තා ගේ සිදුරු කරගත්තා පමණයි ඉතින් මෙපමණ දෙයක් වෙලා දැන් වෙල කල වේලාව ගෙවි ගිහින් මේ කුඩා ස්වාමීන් වහන්සේලා අතර නම විහාරයට වැඩම කළා අනිස් ස්වාමීන් වහන්සේලා ඇහුවා ඇයි මෙච්චර පරක් වුනේ අපි වැඩම කරාට පස්සේ ඊගදර බැමිණි සතුටු වුණේ නැහැ අපි පොඩි කියලා අපිට ආසන දුන්නේ නැහැ බිම වාඩි කෙරෙව්වේ පොඩි ආසනවල ඒත් දාන දුන්නේත් නැහැ නැවත වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්මන්න කියලා ගියා ඒ වෙලාවේ අපේ උපාධ්‍යයන් වහන්සේ වෙන සාරිපුත්‍රයන් වහන්සේ වැඩියා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් අපි ඉන්නව නේද හතර නමක් ඉන්නව නේද කියලා නැවත වැඩියා නැවත අපේ ආචාර්ය උත්තම මොගලන් මහරහතන් වහන්සේ වැඩියා උන්වහන්සේත් එහෙම්ම වැඩියා අද බමුණෙක් වඩම්මගෙන ආවා ඒ බමුණා තමයි සක්දේව රජතුමා එතුමා නිසා වුණ අපිට දාන ටික ලැබුණා ඊට පස්සේ අපි මේ වැඩියයි කිව්වා ඉතින් එච්චර දේවල් කරද්දි දාන නොදී ඉද්දෙද්දි ඔබ වහන්සේට තරහක් කැමැති වුණේ නැද්ද අපිට එහෙම තරහක් ඇති වුණේ නැහැ
දැන් මෙතන පේනවා මේ ස්වාමීන් වහන්සේලා කවුරුවත් දන්නේ නැහැ මේ කුඩා ස්වාමීන් වහන්සේලා හතර නම රහතන් වහන්සේලා කියලා. මොකද රහතන් වහන්සේලා කියලා දන්නව නම් තරහ ගියාද කියලා අහන්නේ නැහනේ. ඒ නිසා පේනවා සබ්‍රාහ්මචාරින් වහන්සේලා අතරවත් තමන්ගේ ගුණ ප්‍රකාශ කරලා තිබුණ නැති බවක්. ඒ අනුව මේ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පැමිණිලි කරනවා මේ කුඩා ස්වාමීන් වහන්සේලා බොරු කියනවා. මෙච්චර දේවල් කරලා තරහ ගියේ නැහැ කියන්නේ පුදුමයි ස්වාමීනි මේක වෙන්නේ කොහොමද කියලා. ආ මේ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ මාගේ දරුවන් සතර දෙනා සියලු කෙලෙස් නැසූ උතුම් රහතන් වහන්සේලා බ්‍රාහ්මණයෝ. අවිරුද්ධං විරුද්දේසු අත් දණ්ඩේසු නිම්බුතං සාදානේසු අනාදානං තමහම් භූමි බ්‍රාහ්මණං. භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනාව එවෙලෙ තමයි දේශනා කළේ. රහතන් වහන්සේ බ්‍රාහ්මණයාට උපමා කරමින් වදාළ ගාථා සමූහයක් තමයි මේ බ්‍රාහ්මණ වර්ගයේ පුරාම තියෙන්නේ. නිසා රහතන් වහන්සේලා ගැන මාර්ගඵල ගැන වෙනතට වඩා කවර කලකටත් වඩා වර්තමානයේ දැඩි උනන්දුවක් පවතින සමයේ සැබෑ රහතන් වහන්සේලා කවුරුන්ද ආර්යයන් වහන්සේලා කවුරුන්ද කියලා දැක ගන්න පුළුවන් වර්ග දෙකක් ධම්මපද පාළියේ සඳහන් වෙනවා. එක වර්ගයක් තමයි අරිහන්ත වර්ගය, මෙතන බ්‍රාහ්මණ වර්ගය. මේ වර්ග දෙක ඇසුරු කරලා මේ දේශනා කියෙව්වොත් ඔබට යම්තාක් යම් දැනුමක් ඇති වෙනවා රහතන් වහන්සේලා යනු කවරතරමේ උතුමන් වහන්සේලාද කියන එක. ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය මෙයින් පෙන්වෙන්නේ. අච්චර විරුද්ධකම් කළත් වචනයක්වත් කිව්වේ නැහැ. අපට දාන දෙන්න කියලාවත් කිව්වේ නැහැ. නිහඬව සිහියෙන් වාසය කළා. මේ සතිය පිළිබඳව සතිය පිහිට වීම ආනිසංස බලනකොට මේ ලෝකේ හොඳ දේවලුත් අපිට ලැබෙන්න පුළුවන්, නරක දේවල් ලැබෙන්නත් පුළුවන්. යහපත අයහපත කෙසේ වේවා ලැබෙන ලැබෙන දේවල් සුවවශයෙන් හොඳ වශයෙන් යහපත් වශයෙන් දකින්න පුළුවන් හිතක් ඇති වෙන්නේ සිහියෙන් වාසය කළොත්. මේ தත්ත්වෙට මේ උතුම් රහතන් වහන්සේලා පත් වුනේ දවසකින් දෙකකින් නෙවෙයි, අවුරුදු 7න් එකපාර මේ දේ කරගත්තා නෙවෙයි. සසර ගමනේ කල්ප ගණන් තිස්සේ මේ උතුම් ස්වාමින් වහන්සේලා දානාදී පාරමී පුරාගෙන ප්‍රඥාව දියුණු කරගෙන සතිපට්ඨානාදී භාවනා වඩමින් දියුණු කරමින් ඇවිල්ලා තමයි මේ ගෞතම සාසනේ අරිහත්ත්වයෙන් අමා නිවසව සාක්ෂාත් කරගන්නට යෙදුනේ. ඒ නිසා ඒ ස්වාමින් වහන්සේලාගේ ගුණ ස්කන්ධයන් අපිට පේනවා මේ විස්තරේදී. කොයිතරම් ඉවසීමකින් ශාන්තියකින් සතිමත් භාවයකින් වාසය කළාද, මේ ආහාර නොලැබීම නිසා උරණ වුණේ නැහැ. ලැබිච්ච සනේ ඒ බැමිනියට ඒ කටයුතු තමා කළ දේ වැරදි බව තේරුම් ගන්න පමණ උන්වහන්සේලාගේ බලය පෙන්නවා. ඒ පව කරගත්ත බව තමන්ට වැටහිලා නැවත හෝ සංවරයේ පිහිටන්නේ නිසා ලැබුණා. මොකද ගේ සිදුරු පාක් ඇදුණා මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරපු නිසා. ආසින් වැඩියා, පොළොවෙන් වැඩියා, යටින් කිමිදලා වැඩම කළා. එතනින් තේරුම් ගන්න තියෙන ඒ නිසා මේ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් බාහිරින් දැකලා අපිට තීරණයක් ගන්න බෑ. උන්වහන්සේ සිල්වත්ද, සිල් නැද්ද, ආර්යයන් වහන්සේ නමද, රහතන් වහන්සේ නමද කියලා අද කාලේ වෙනකොට වචනයෙන්ම තමන් ප්‍රතිඥා කරනවා. සමහර විට වීඩියෝ වල නම යටින් ගහගෙන තියනවා, ටයිප් කරගෙන ඉන්නවා අරිහතුන් වහන්සේ කියලා. ඉතින් මේක අනතුරක් වශයෙන් අපි දකිනවා. මොකද පෘතජ්ජනාය රහතන් වහන්සේලා නම් කරගත්තට පස්සේ මේ සදැහැති ජනතාව කල්පනා කරන ඒ පෘතජ්ජනයාගේ හැසිරීම දැකලා රහතන් වහන්සේලාත් මේ වගේද, රහතන් වහන්සේලා රණ්ඩු වෙනවද, රහතන් වහන්සේලා එකට එක කරනවද, ඇනොම් පද කියනවද, බැනගන්නවද, ධර්මයට විකෘති අර්ථ දෙනවද, එහෙම වන්න විදියක් නැහැ. නම් තබා ගන්නේ නැහැ, තමා විසින් හුවා දක්වන්නේ නැහැ. ඉතින් රහතන් වහන්සේලා අදත් වැඩ ඉන්නවා, ආර්යයන් වහන්සේලා අදත් අපේ රටේ වැඩ ඉන්නවා. හැබැයි උන්වහන්සේලා ඔබ මේ හිතන තරම් ප්‍රසිද්ධිය ඇවිල්ලා අනිත් මිනිස්සුත් එක්ක ගැටෙමින් ප්‍රසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන පිරිසක් නොවේ. සම්පූර්ණයෙන්ම විවේක ස්ථානවල වනාන්තරවලට වෙලා ඒ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා, අපිට මුණ ගැහිලා තියෙනවා. ඉතින් එවැනි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට අපිටත් පුදුම විදිහේ ශාන්තියක් දැනෙනවා. මොකද මේ ලෝකෙම දුවන් එක පැත්තකට, ලෝකෙම දුවන් නොසන්සිඳීමෙන් රැස් කරගන්න ඕනේ කියන අදහස ඇතුවමයි මේ ලෝකයේ සියලුම දෙනා දුවන්නේ. සාමාන්‍ය ගිහි ජනතාවත් එහෙමයි, සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාත් එහෙමයි. කොයි කොයි විදියෙන් හරි තමන්ට යමක් රැස් කරගන්න ප්‍රසිද්ධිය, කීර්ති, ප්‍රශංසා මේවා කෙරෙහිද භික්ෂුන් වහන්සේ දුවනවා.
එහෙම දවන ලෝකේ මේ බොහෝ දේ දැනගෙන අවබෝධ කරගෙන යථා ස්වභාවය දැනගත්තු මේ ආර්යයන් වහන්සේලා ඒවා පසපස දුවන්නේ නැහැ. ඒවා අතහැරලා ඒවා පිළිබඳ අපේක්ෂාවකින් තොරව මදහස් සිතින් උපේක්ෂක සිතින් මේ ලෝකේ වාසය කරනවා. අපේ රටෙත් වාසය කරනවා. ඉතින් මේකේ ගැටලුව තමයි ඒ උතුම් ස්වාමීන් වහන්සේලා ලෝකයට වචනයකින් ප්‍රකාශ කරන්නේ නැති නිසා තමන් වහන්සේලා මෙහෙමයි කියලා ගොඩක් අය දන්නේ නැහැ. දැනුවත් නැහැ. නමුත් පින් ඇති අයට සොයන අයට ඒ උතුම් ආර්යයන් වහන්සේලා මුණ ගැහෙන ලැබෙනවා. මේ මෑතකත් ඩෙන්මාර්ක් රටෙන් ඇවිල්ලා අපේ රටේ අවුරුදු 50ක් ජීවත් වෙච්ච උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වදාලා උන්වහන්සේ ලග්ගල මහවණේ තනියෙන් වාසය කළ බව සඳහන් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ නම් කරලා තිබුණේ වැස්ස වෙලාවෙත් වැස්සේ නොතෙමි වඩින හාමුදුරුවෝ කියලා. ඉතින් රටින් ආපු නිසා උතුම් කියනවා නෝයි. උන්වහන්සේලා මේ හරය දැනගෙන සාසන ධර්මයේ අර්ථය දැනගෙන අත්හැරීමම පරමාර්ථය කරගෙන මේ ශාසනේ ගුණ පුරපු උතුමා. එනිසා අද අපිට වඳින්න සීකරන්න මේ ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා කියලා දකින්න පුළුවන් මේ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ජීවිත දිහා බලනකොට. එනම් මේ ලෝකයටම ප්‍රකාශ කරගෙන ලෝකයම වසන් කරගෙන වචනේ ඉන්න පිරිසට වඩා අපි දකිනවා ලොකු ශාන්තියක් නිහඬව වැඩ සිටින මේ උතුම් ආර්යයන් වහන්සේලාගෙන්, ඒ ස්වාමීන් වහන්සේලාගෙන්. බොහෝ දෙනා සඳහන් කළේ අනාගාමි ආර්යයන් වහන්සේ කෙනෙක් කියන අදහසක්. කොහොම නමුත් ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙන මොහොත දක්වා මේ රටේ කිසිම කෙනෙක් ඒ බව දැනගෙන හිටියේ නැහැ. ඒ අන්තිම ෂණයෙන් පස්සේ තමයි මේ පණිවිඩය සමාජ ජාලා ඔස්සේ අපි පවා දැනගත්තේ. එනම් ලෝකෙට ප්‍රකාශ කිරීමෙන් තොර බව එක ගුණයක් රහතන් වහන්සේ. ඒකට කියන අධිගම අල්පේච්ච භාවය. එපමණ අල්පේච්ච භාවයෙන් ඉන්න උතුමන් වහන්සේලා තමන් වහන්සේට විරුද්ධව කතා කරන කටයුතු කරන අයට වෛර කරයි කියලා හිතන්න පුළුවන්ද? හිතන්න බෑ. කිසිසේත්ම විරුද්ධවකම් කරන වෛර කරන අයට වෛර කරන්නේ නැහැ රහතන් වහන්සේ. එතෙන්දී උපේක්ෂක වෙනවා ඒ තරහ බැඳගත්තු පෞරස් කරගන්න කෙනා ගැන අනුකම්පාව ඇති වෙනවා පමණයි. ඉතින් මේ බැමිණිය ගැනත් ස්වාමීන් වහන්සේලා අතර නමට අනුකම්පාව ඇති වෙන්නේ නැති. අනේ මේ බැමිණිය නොදන්න කම නිසා පවක් නේද මේ රැස් කරගන්නේ කියලා. අත්ත දණ්ඩේසු නිබ්බුතං. දඬු මුකුරු ආයුධගෙන සැරිසරන ලෝකයේ තමන් වහන්සේලව බැහැර කරලා නිවුණු සිතින් වාසය කරනවා. සැනසීමෙන් වාසය කරනවා. කාටවත් පහර දෙන්න යන්නේ නැහැ. රණ්ඩු කරන්න යන්නේ නැහැ. එකට එක කියන්න යන්නේ නැහැ. පැත්තකට වෙලා මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා. එතකොට මේ රහතන් වහන්සේලා හරියට තනි වෙච්ච තනි ඇතුන් වගේ, සිංහ රාජය වගේ. සිංහයාගේ ස්වභාවය තමයි එක ගුහාවක තවත් සිංහෙක් එක්ක වාසය කරන්නේ. කේසර සිංහයා තනියමයි වාසය කරන්නේ. රහතන් වහන්සේලාත් ගිරි ගුහාවල වනාන්තරවල වැඩ ඉන්නවා. ඒ උන්වහන්සේලා කාය ජීවිත අපේක්ෂාවෙන් තොරවයි ඒ වනසැන්සුන්වල වාසය කරන්නේ. කාය ගැන ඇල්ම දුරු කරගෙන ජීවිතය ගැන ආසාව දුරු කරගත්තු නිසායි උන්වහන්සේලට මේ මහා වනමැද විවේකය ලබන ලැබුණේ බය නැතුව. එවැනි ජීවිතයක් ගත කරන්නට අපට අපේ ජීවිතය තුළ අද මේ ලැබිච්ච අවස්ථාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුළ උපාදාන කරන ලෝකේ සාදානේසු අනාදාන උපාදාන කරන ලෝකේ උපාදාන නොකර ඉන්නත් මාර්ගයක් තියෙනවා. ඒ තමයි චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානෙ. ඒ සතර සතිපට්ඨානෙ සිහිය පිහිටුවා ගත්තු තුමන් තමයි මේ සියලු කෙලෙස් නැති අමා නිවන් සුවයට පත්ති වදාළ. එවැනි උතුමන්ට බ්‍රාහ්මණ කියන නමින් භාග්‍යවතුන් වහන්සේම ආමන්ත්‍රණය කරලා තියෙනවා. දැන් මේ කය පිළිබඳව සිහි කිරීම, සිහිය පිහිටුවීම, වේදනා පිළිබඳව, සිත පිළිබඳව, ධර්ම පිළිබඳව සිහිය පිහිටවන ආකාරයක් තියෙනවා. ඒ පිළිබඳ පැරණි කර්මස්ථානාචාර්යන් වහන්සේලා බොහොම පහසුවෙන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපට උගන්වලා තියෙනවා. එහිදී මේ ඉරියව් සතර පිළිබඳ මානසිකාරයේ ඉරියාපත භාවනා වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේම කාය අනුපස්සනාවේ සඳහන් කරලා තියෙනවා. ඇවිදීමේ ඉරියව්, හිට ගැනීමේ ඉරියව්, වාඩි වීමේ ඉරියව්, සක්මන් කිරීම, සැතපීම කියන මේ ඉරියව්. සැතපීම, සක්මන් කිරීම, හිට ගැනීම, වාඩි වීම. මේ සතර පවත්වන්නේ සත්‍ය පුද්ගලයේ කාත්මයක් නෙවෙයි, හිත මුල් කරගෙන වායෝ ධාතුව පහළ වීමෙන් ඒ වායෝ ධාතුවේ බලයෙන් තමයි කය චලනය කරන්නේ. එනම් මේ හිත නාමයයි වායෝ ධාතුවත් ශරීරයත් රූප කොටස. නාම රූප දෙක පැවැත්මක් වශයෙන් දැනගෙන ඉන්නවා. එපමණක් මදි.
හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැන ගන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දැන ගන්නවා. වාඩි වෙලා ඉන්නකොට මම මේ වාඩි වෙලා ඉන්නවා කියලා දැන. වාඩි වෙලා ඉන්නවා කියන්නේ මම ඇවිදින්නේ නැහැ කියලා දැන ගන්නවා. වාඩි වෙලා ඉන්නවා නම් මම හිටගෙන නෙවෙයි කියලා දැන ගන්නවා. වාඩි වෙලා ඉන්නවා නම් මම සතපිලා නෙවෙයි කියලා දැන. අන්න ඒ විදිහට ඉරියව් සතර ගැනම එක එක ඉරියව් වෙන වෙනම දකිනවා. සතපිලා ඉන්න කෙනා සතපි සිටින බව දැන ගන්නවා. සක්මන් කිරීමේදී සක්මන් මලුවක් තෝරාගෙන යම් ප්‍රමාණයක් ඉඩ ප්‍රමාණයක් තෝරාගෙන දිගට සක්මන් කෙලවර හිටගෙන ඉන්නවා. ඊළඟට හිට ගැනීම දැනගෙන වම් කකුල දකුණු කකුල වශයෙන් කකුල ඒ ප්‍රදේශයේ පැත්ත මෙනෙහි කරනවා. ඒ අංශයම දකිනවා. වම් අංශය දකුණු අංශය කකුල් වශයෙන් පාදයේ ස්පර්ශ වෙන හැටි දකිනවා. ඊට පාදයේ එසවීම තැබීම වශයෙන් දකිනවා. පාදයේ එසවීම ගෙන යාම තැබීම වශයෙන් දකිනවා. මේ විදිහේ දියුණුවෙන් දියුණුවට පත් වෙමින් මේ සක්මන භාවනාවක් කරගන්න ආකාරය සතිපට්ඨානයක් කරගන්න ආකාරයයි මේ විස්තර කරන්නේ. එතකොට ඒකින් එකට මේ සිහිය පවත්වාගෙන සිහිය පිහිටුවාගෙන ඇවිදිනකොට පාදයේ වැලි පොළවක නම් ස්පර්ශ වෙනකොට ඒ වැලි ගැටෙන හැටි තමන්ට දැනෙනවා. තයිල් පොළවක ගැන සීතල දැනෙනවා. තන පොළවක ගැන සීතල දැනෙනවා. ඒ පොළවේ හැටියට තමන්ට දැනෙනවා කොහෙද ස්පර්ශ වෙන්නේ. දකුණු කකුල නම් ඒ දකුණු කකුල බර වෙන බව වම් කකුල එස වෙන බව වම් කකුල නම් තබන්නේ ඒ වම් කකුල බර වෙන බව දකුණු පාය එස වෙන බව ඒ පාදයේ කොතනද මුලින් ස්පර්ශ වෙන්නේ මොන මොන විදිය වේදනා දැනෙන්නේ මොන මොන ශබ්දද රූපද දැක්කේ ඒවා කෙරෙහි හිත යොමු වෙනවා දැන් මේ විපස්සනාවම මුල් කරගෙන නිවනට යන හැටි මෙතෙන්දි කිස්තර කරන්න විපස්සනාවේ සමතේට සමතෙන් විපස්සනාඩියට ක්‍රම දෙකක් තියෙනවා එයින් සමහර කෙනෙක් සමතේ මුල් කරගෙන හිත සංසිඳවල ධානය ලැබලා ඊළඟට මේ විදර්ශනාවට හැරෙනවා යම් කෙනෙක් සමාධිය වඩන්න උත්සාහ වෙන්නේ නැතුව විදර්ශනාවට හිත යොමු කළ ශනික සමාධිය ලබාගෙන සමතේට පසුව හැරෙනවා මනවින් සියලු අරමුණු දකිනවා දැන් මේ සක්මනේදී පවා ශබ්ද ඇහෙනවා නම් ඒ ශබ්දය දකිනවා මෙනෙහි කරනවා වේදනාවක් දැනෙනවා නම් වේදනනුපස්සනාව කියලා වෙනම වාඩි වෙලා කරන්න භාවනාවක් නැහැ මේ කර්මස්ථාන වඩනකොට ඇති වෙන වේදනාවම තමයි වේදනානුපස්සනාව ඒ වේදනාව පිළිබඳ දැනගන්නවා මානසිකාර කරනවා මේ සක්මන පැයක් පමණ කළ යුතු බව අපේ ආචාර්යයන් වහන්සේලා අපට උගන්වනවා එම සක්මන් කරනකොට අපිට වීරිය ඇති වෙනවා සති සමාධි ඥාන ඇති වෙනවා කායික නිරෝගී බව ශක්තිය ඇති වෙනවා වැළඳෝ අනුභව කළ ආහාර පහසෙන් ජීර්ණය වෙනවා ආන්නේ සක්මණෙන් ඇතිවෙච්ච සමාධියත් එක්කම ගිහිල්ලා වාඩි වෙනවා දැන් එක ඉරියව්වක් අවසන් හිටගෙන සිටීමේ ඉරියව්ව දැනගත්තා ඇවිදීමේ ඉරියව්ව දැනගත්තා ඊළඟට ගිහිල්ලා නිදහස් තැනක හොඳට වාතාශ්‍රය තියෙන තැනක වාඩි වෙනවා එතෙන්ද කියන ආරණ්‍යක වේවා රුක්මුලක හෝ හිස් කාමරයක වෙන්න පුළුවන් තවන්ට පහසු විදිහට ආසනය පනවාගෙන වාඩි වෙන්න ඕන යටිකය කෙසේ තිබුණත් උඩුකය කෙලින් තියන්න ඕන පුටුවක වාඩුණක් කමක් නැහැ හැබැයි තමන් ගේ කොන්ද කෙලින් තියන්න ඕන බෙල්ල කෙලින් තියන්න ඕන එහෙම වාඩි වෙලා තමන් ඇස් පියාගෙන තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව හොඳට බලනවා වාඩි වෙලා ඉන්නේ කොහොමද මේ කය සමබරයිද එක පැත්තක් ඇලවෙලා නැද්ද දෙපැත්තම සමානයිද අන්න එහෙම වෙන්න ඕනේ භාවනා මානසිකාරය පටන් ගන්න පෙර කය සමබර වෙන්න ඕනේ සමබර කරගෙන දැස් පියාගෙන සාන්තව බලනවා තමන් ඉරියව් ඊළඟට කෙලවරවල් දෙකක් අපිට තියෙනවා සතිපට්ඨාන කය අනුපස්සනාවේ මෙනිවරට යොමු වෙන්න සතිපට්ඨාන වඩන්නට පහසු ක්‍රම දෙකක් පළවෙනි ක්‍රමයේ තමයි අපිට නිරන්තරයෙන්ම උපතේ පටන් තියෙන හුස්ම මේ හුස්ම රැල්ල ඇතුල් වීම පිටවීම පිළිබඳ මානසිකාරය සතිපට්ඨාන සූත්‍රයේ මුලින්මත් විස්තර කරනවා ආනාපාන සති කර්මස්ථානයේදී මෙතෙන්දී ඒක යොදා ගන්න පුළුවන් අපට මේ සතිය සිහිය පිහිටුවා ගන්නට එතෙන්දී නාසිකාග්‍රය හෝ උඩුතොලේ හෝ යම් තැනක මේ ස්පර්ශ වෙනවා නම් වාතය ඇතුල් වීම හෝ පිටවීම දැනෙනවා නම් ඒ දැනෙන තැනට සිහිය යොමු කරගෙන සතිමත් වෙනවා සිහිය පිහිටුවාගෙන ඉන්නවා දැන් දකින්නේ එක දෙයක් ඒ තමයි හුස්ම ඇතුල් වීම හෝ පිටවීම සමහර පිරිසක් ඉන්නවා හුස්ම වැටෙන්නේ නැති අය ඒ අයට එතනටම සම්බන්ධ වූ තව ක්‍රමයක් පෙන්වනවා චතු සම්පජඤ්ඤ භාවනාවේ කියා දෙන කුඩා අනු කුඩා ඉරියව් මෙනෙහි කිරීම කායික ස්වභාවයන් කායික ස්පර්ශයන් කායික චලනයන් මෙනෙහි කරන්න කියලා තියෙන නිසා ඒ අනුව අරගෙන තියෙන පෙරණි ආචාර්යයන් වහන්සේලා මේ කුසෙහි පිම්බීම සහ හැකිලීම උදරය පිම්බෙනවා හුස්ම ඇතුල් වෙනකොට උදරය හැකිලෙනවා හුස්ම පිට වෙනකොට එන ඒ අරමුණ ටිකක් ගොරෝසුයි ඒක ගන්න පහසුවේ හුස්මටත් වඩා ගොරෝසු නිසා
එනම් මේ එක අරමුණක් එක්ක හුස්ම ඇතුල්ලීම් පිටේම නැත්තම් පිම්බීම හැකිලීම බලනවා මොකද බලන්නේ එක අරමුණක් මුලින් අවශ්‍යයි හැබැයි මේකෙම ඉන්න පුළුවන් කියලා කියන්නේ නැහැ ඊළඟට කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් බාහිරින් එන ආරම්මණයන් කෙරෙහි හිත ගමන් කරනවා අතීත ආරම්මණයන් කෙරෙහි අතීතෙ වෙච්ච දේවල් ගැන හිත ගමන් කරනවා අනාගතය ගැන හිත ගමන් කරනවා ඒ ගමන් කරනකොට ගමන් කරව බව හිත පිට ගිය බව දැනගන්නවා ඒ දැනගැනීම සතියක් පිට යන්නේ නැති හිතක් නැහැ මුලින් මේ හිත කොහොමද තැන් තැන ගමන් කරනවා රස්තියාදු ගහනවා ඒක බලන්න ඕන ඒක දකින්නවා ඒක මනවින් දැනගත්තු ශ්‍රාවකයා ඒ නැවතත් එයා කොච්චර රස්තියාදු ගහවත් gederenවා වගේ යම් වෙලාවක අර මූල කර්මස්ථානෙට හිත නැවතෙනවා එක ආස්වාස් ප්‍රස්වාසයට නැත්තම් පිම්බීම හැකිලීමට ඔහොම ඔහොම උත්සාහ කරනකොට දකින්න මේ හිත කියන්නේ එකතැනක තියෙන එකක් නෙවෙයි මේක චලනය වෙන එකක් නොයෙක් තැන්වල ගමන් කරන එකක් ඒක තමයි ඇත්ත ඒක තමයි ධර්මතාවය දැන් මෙතන විදර්ශනා විපස්සනා කියන්නේම ඇත්ත දැකීම ඇදි සැටි දැකීම බලෙන් මුකුත් රඳව ගන්න උත්සාහ කරන්න ඕනේ බය වෙන්න ඕනෙත් නැහැ කලබල වෙන්න ඕනෙත් නැහැ පසුත වෙන්න ඕනෙත් නැහැ වෙන්නේ මොකද්ද ඒ එන දෙයට මොහොන දීම අපන්නක ප්‍රතිපදා වශයෙන් සඳහන් කරනවා දේශනාවේ ඒ විස්තර කරන්නේ නැහැ එන හැටියකට මොහොන දෙනවා කලින් සැලසුම් කරන්නේ වෙන්නේ මොකද්ද එන්නේ මොකද්ද එන දේ දකින්න එන සිතුවිලි ගැනත් එහෙම අරමුණු ගැනත් එහෙමයි ඒ විදිහේ මානසිකාර්ය දියුණු කරගත යුතු බව සඳහන් වෙනවා එහෙනම් මානසිකාර්ය දියුණු වෙනකොට මේ සෑම සංස්කාරයක්ම ගෙවි යනවායි බේටම අපි මේ හිතන එකවත් දැනුවත් නේ මෙතන කියන්නේ මේ භාවනාව අනිවාර්යෙන් වඩන්න ඕන දැන් මේ ආර්ය මාර්ගයේ දියුණු කරපු ඒ ආර්යයන් වහන්සේලා අපිට අනුශාසනා කරන ඔබ වහන්සේලාගේ දැනුම වැඩන්නේ ඔය දැනුම හොඳයි හැබැයි ඔක වැඩි වුණු තරමට වෙන්නේ බාධාවක් ඒ නිසා ඔබ වහන්සේලා දැනුම පැත්තකින් තියන්න අපි දන්නා පෝටල සායනාසේ ත්‍රිපිටක ධාරී වෙලා තුච්ච පෝටල කියලා වචනේ අහගෙන භාග්‍යතුන් වහන්සේ මට හිස් පෝටල කිව්වා නේද කියලා කර්මස්ථාන ගන්න ආරණ්‍යකට ගියාම ඒ 39ම කමටහන් දුන්නේ අවුරුදු 7ක කුඩා ස්වාමීන් වහන්සේ තෙව්වා එතෙන් දෙවට පස්සේ උන්වහන්සේ පොකුණට පව බස්සවල අරගෙන තමයි කර්මස්ථාන දුන්නේ. ඒ කියන්නේ දැනුමත් Tamanට බාධාවක් වෙනවා. මොකද මාන්නයක් වෙන්න පුළුවන්. මම බොහෝ දේ දන්නවා කියන එක. මේ බොහෝ දේ දන්න දේවල් අපි අහපුවා කියවුවා. ඒවා අපේ ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙවෙයි. ඉතින් අර මාර්ගේ ගමන් කරපු ස්වාමීන් වහන්සේලා දත් ඉන්නවා. අපිට මුණ ගැසෙනවා. ඉතින් උන්වහන්සේලා හරි ලස්සනට මේ මාර්ගය අපිට කියා දෙනවා. කර්මස්ථාන වඩනවා. වඩලා ඒක වාර්තා කරනවා. මෙහෙම දේවල් මම දැක්කා. මට දැනුණා. මම මෙහෙමයි හිතුවේ කියලා. ඒ ආචාර්යයන් වහන්සේලාට කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා නැවත නැවත අපිට අනුශාසනා කරනවා කොහොමද ඉදිරි කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ඔබටත් මේ ශ්‍රවණය කරන අයටත් මේ ජීවිතේ නිවන් දකින්න ඕන නම් ඒකට මාර්ගය විවෘතයි තවමත් ඉක්මනින් නිවන් දකින්නත් මාර්ගය විවෘතයි. ඒ වගේම බුදුපසේ බුදු මහරහත් ආදී බෝධි ප්‍රාර්ථනා කරන උතුමන්ට උනත් මේ සතිපට්ඨානෙ වැඩිමෙන් සංඛාරූපේක්ඛා ඥාන දක්වා ප්‍රඥා පාරමිතා දියුණු කරගන්න පවා හේතු වන නිසා මේ සතිපට්ඨානෙ සෑමදෙනා විසින් වැඩි යුතුයි කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. තමාගේ ගොදුර බිම තමන්ට අයිති ප්‍රදේශයේ පිය උරුමය මේ සතිපට්ඨානය. යමේ භාග්‍යවතුන් වහන්සේට වඳිනවන වඳින්න ඕන නම් එයා ධර්මයට වඳින්න කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ දැන් වැඩ සිටින්නේ නැති නිසා ධර්මයට ගරු කිරීමේ වැඳීමේ බුදුරජාණන් වහන්සේට වැඳා වෙනවා. යමේ ධර්මයට ගරු කරන්නේ වඳින්නේ කොහොමද? ඒකena සතර සතිපට්ඨානෙ වඩන කෙනෙක් නම් එයා ධර්මයට වැඳා වෙනවා. සතිපට්ඨාන වඩනවා කියන්නේ එහෙනම් ධර්මයට වැඳවත් වෙනවා. ධර්මයට වැඳ කියන්නේ භාග්‍යතුන් වහන්සේට වැඳවත් වෙනවා. එහෙනම් බෞද්ධයාගේ උරුමය මොකද්ද? සතර සතිපට්ඨානයයි. බොහෝ දේ පතමින් ආයාචනා කරමින් දේවාල පස්සේ පූජා පස්සේ යනක නෙවෙයි අපේ උරුමය. අපේ උරුමය තමයි සතිය වැඩිම. එහෙනම් මේක බොහෝ දෙනා දැන් අතහැරලා තියෙනවා. සැබෑ බෞද්ධයෝ කියලා කියන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ මේ සතිපට්ඨාන වඩන ශ්‍රාවකයාට. අපේ උරුමය මෙයයි. ඒ නිසා මේ සතිය පිහිටවන්න ඕනේ. පිහිටවගෙන ඉන්නකොට අර පරයන්කේදී බොහොම සාන්තව සැහැල්ලුව මේ ආස්වාස ප්‍රාස්වාස සංසිඳනවා. පිම්බීම හැකිලිම සංසිඳනවා. කයේ දරත ගති සංසිඳනවා. සංවේදනා සංසිඳනවා. නිසල බවට පත් වෙනවා. ඒ වෙලාවේ සිත වැඩ කරන ආකාරය හොඳට පේනවා. එතෙන්දි වේදනානුපස්සනාව වැඩෙනවා. දැබෙන සැප දුක් වේදනා ගැන මානසිකාර වෙනවා විමසන නිසා. චිත්තානුපස්සනාව වැඩෙනවා. රාග සිතක් එනකොට ඒ බව දැනගන්නවා. දේස සිතක් આવත් ඒ බව දැනගන්නවා. හැකිලිනු සිතක් આવත් ඒ බව දැනගන්නවා. ඒ අතරේ කාමච්ඡන්දයක්, ව්‍යාපාද තරහක් හෝ සැකයක් හෝ පසුතැවිල්ලක් හෝ આવොත් නිදිමත ගතියක් આવොත් ඒකත් දැනගන්නවා. මොකද මේ එන්නේ ඇත්ත දෙයක්. පවතින දෙයක් ලෝකේ. ඒ පවතින දේ පවතින යථා ස්වභාවයෙන් දැක ගන්නවා. නිදිමත නම් ඒ නිදිමත තියෙනවා. ඒක දැනගන්නවා.
එන අය මානසිකාරය ධම්මානුපස්සනාව විභාවට පත් වෙන. ඒතර ආයතනය පිළිබඳ මානසිකාර කරනවා නම් අපි දැන් ගොඩක් වෙලාද කරන්නේ අසානිත්‍යයි ස්වરૂපය අනිත්‍යයි එහෙම හිතන එක. ඒතකොට ඒක වචන මැතිරීමක්. ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඒක දැනුම. ඒ දැනුම හිතේ තියාගෙන අපිට එන ශබ්දය දකින්න සිහියෙන්. අපිට ඇස් දෙක පියාගත්තම රූප නොපෙනෙන්න පුළුවන්. නමුත් චිත්ත රූප පේනවා. නොඑක ආලෝක පේනවා. මල් යන් පේන්න පුළුවන්. ආකාශය පේන්න පුළුවන්. නොඑක දේවල් පේනවා. ඒව චිත්ත රූප. ඒවත් රූප. ඒවත් දකින්න සිහියෙන්. තර මවාගෙන බලන්න ඕනේ නැහැ වචන ආරම්භයක් කරන්නේ නැහැ විපස්සනාව කියන්නේම එන දේ දකින්න හරියට යුද්ධයට ගිහපු කෙනෙක් කඩුවක් අතේ තියන් තමන් ඉදිරියට එන සතුරා කපා දමනවා වගේ තමා වෙත එන සෑම අරමුණක්ම හොඳින් මනසිකාර කරනවා දකින්නවා දැනගන්නවා සම්පජානාති මනවින් දැනගන්නවා ඒ නිසා තමා තුළ තමා ගැන මුලින් මනවින් දැනගන්නවා ඒ තැන දැනගන්න යතෝ යතෝ ඒ තැන විපස්සති විපස්සනා කරනවා මනවින් දැනගන්න කියන එකයි මේ විපස්සනා කරන්න කියලා කියන්නේ ඒ මනවින් දැනගන්නකොට දැනෙනවා මෙතන තියෙන සංස්කාර ගොඩක් විතරයි ඒ සංස්කාර ගොඩ ටිකෙන් ටික ගෙවි ගෙවි යන බව Tamanටම දකින්න ලැබෙනවා රූප කලාපයන් ගෙවි ගෙවි යන බව S2 කින් දකිනවා වගේ දකින්නත් මේ යෝගාවචරයන්ට ලැබෙනවා ඉතින් මේවා වචනයෙන් කියලා පෙන්වන්න පුළුවන් දේවල් නෙවෙයි තමා තුලින් තමා දකින්න ඕනේ. තමා තුලින් තමන් ප්‍රගුණ කරන්න ඕනේ. ඕපනයිකයි ඕපනයිනේ කරගන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේ කලේ අපිට පාර පෙන්නපේක අපි කරන්න ඕනේ මේ මාර්ගයේ මනවින් පිළි අරගෙන සදහසිතින් මේ මාර්ගයේ දියුණු කරගන්න එකයි. එන ශ්‍රද්ධාව ඇති වෙන ආකාරවති වශයෙන් අමෝලිකා වශයෙන්. පරම්පරාවෙන් තව කෙනෙක් කිව්ව නිසා ඇති වෙච්ච මේ ශ්‍රද්ධාව අමෝලිකයි. ඒක ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. සමහර අයගේ අපි පූජාවල් තිබ්බා, අපි පූජා තිබ්බ අපේ තාත්තා සුවපත් වෙන්න. හැබැයි තාත්තා මැරුණා අදින් පස්සේ බෝධිය පැත්තවත්ම යන්නේ. මොකක්ද ඒ ශ්‍රද්ධා? අමෝලිකා ශ්‍රද්ධා. මේ අය බලාපොරොත්තු වෙන්නේ බෝධින් වහන්සේට මොන හරි දීලා පගාවක් දීලා වැඩේ කරගන්න. හරි දේවාලට ගියා. නමුත් ශ්‍රද්ධාවන්ත කෙන ආකාරවති ශ්‍රද්ධාව ඉන්නෝ නම් මේ නිවන සැනසෙන ගම්බීර දහම දෙසේ භාග්‍යතුන් වහන්සේයි. ඒ භාග්‍යතුන් වහන්සේට උතුම් දහම අවබෝධ වෙන පිට දුන්නේ බෝධින් වහන්සේ. ඒ බෝධින් වහන්සේටම උපහාර කරනවා වන්දනා කරනවා පූජා කරනවා යව මට නිවන පිණිස වේවා කියලා අදහස. අන්න එයයි මැනවින් කරපු හරියට කරපු බුද්ධ පූජාව. බෝධි වන්දනාව. නමුත් යම පතාගෙන ලෞකික දෙයක් ඉල්ලාගෙන ගියා නම් බෝධින් වහන්සේට ඒක ලැබෙන්නේ නැහැ කොහොමත්. ඒක නොලබුණායි කියලා කලකිරෙනවා නම් ඒක ශ්‍රද්ධාව නෙවෙයි. ඒක අමෝලික ශ්‍රද්ධාවක් මුල් නැති ශ්‍රද්ධාවක්. මේ ධර්මය ටිකෙන් ටික අවබෝධ වෙන්නේ පුදුම විදිහේ ශ්‍රද්ධාවක් අවබෝධයක් භාග්‍යතුන් වහන්සේ ගැන දැනන බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරගෙන තනියෙන් අපටත් මේක කියා දුන්නා. ඒ නිසා තමා තුළම මේ භාවනාව වඩන්නට ඕනේ. සිහිය පිහිටවන්නට ඕනේ. ඇවිදින ඉරියව්වට තමාගේ දිනදා පාවිච්චි කරන ඉරියව්වලට විශේෂයෙන් දත් මැදීමට පවා මේ සතිය පවත්වන්න පුළුවන්. සිහියෙන් දත් මදිනවා. විදුරු මස්සේ දත්වල මේ බුරුසෝ ගැටෙන හැටි, අතර බුරුසෝ අහුවෙච්ච හැටි, ඊට නානකොට තමන් ඇඟේ වතුර ස්පර්ශ වෙන හැටි, කුණු වතුල්ලන හැටි. ඒ කියන්නේ ඒ කරන වැඩේට හිත යොමු කරගන්න. අතීතයට යන්න එපා, අනාගතයට යන්න එපා. ඒ මොහොතේ ඉන්න. දැන් මෙතන ඉන්න. දැන් ඔබ මෙතන. දැන් මම මෙතන. මේ මෙතන ඉන්නවා කියන අදහසේ අපි ඉන්න ඕනේ. ඒ තමයි සතිය පිහිටුවීම, වර්තමාන ශනේ ජීවත් වීම. අතීතයේ ශෝක කිරීමත් අනාගතයේ මැවීමත් නොකළ යුතු බව බද්දේක රත්ත සූත්‍රවල විස්තර කරනවා. උතුම් රැයක් ගත කරන්න පුළුවන් වර්තමානයේ ගත කළොතින්. අතීතය ගැන හිතීමත් අනාගතය ගැන සිතීමත් පළක් නැහැ. අතීතයේ ගෙවිලිවරයි, අනාගතය ඇවිත් නැහැ. ඇවිත් තියෙන්නේ මේ වර්තමානයේ විතරයි. මේ මොහොතේ සිහියෙන් හිටියොත් ගොඩාක් දුක් දුම්නස් නැති සැනසිරිදායක ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන්. මාර්ගඵල අවබෝධ නොවුනත් මේ පින්වතුන්ලට අපි හැමෝටම එදිනදා ජීවිතයේ බොහොම සතුටින් සැනසille ගත කරන්න මේ මානසිකාරයේ හේතු වෙන. එනවා ඕනම වැඩකට ඔබට මේ සතිය යොදන්න පුළුවන්. ඔබ ආහාර දෙන කෙනෙක් නම්, ගෘහණියක් නම්, එළවලු කපද්දී ඒ කටයුතු කරද්දී කරන ක්‍රියාවට සිත යොමු කරගෙන කරන්න පුළුවන්. ඇවිදිනකොටත් පුළුවන්. ඒ වගේම මේ කුඩා අනු කුඩා නොයෙක් දේවල් වලට බලනකොට, ඇසිපිය හෙලනකොට, කතා කරනකොට, මේ කටේ තොල් ස්පර්ශ වෙන හැටි, දත් ස්පර්ශ වෙන හැටි, මේ සියල්ලම මානසිකාර කරගෙන දකින්න පුළුවන්. එහෙමනම් මේ ජීවිත පැවැත්මටම යොදා ගන්න පුළුවන් එකක් තමයි භාග්‍යතුන් වහන්සේගේ සතිපට්ඨානය කියන්නේ. ඒක වෙනම ගිහිල්ලා විතරක් කරන්න ඕන කියලා නැහැ. වෙනමත් කරන්න පුළුවන් වාඩි වෙලා. නමුත් වාඩි වෙලා කරන මේ පරියන්කේට අනුග්‍රහයක් වෙනවා. අපි එදිනදා ජීවිතයේදී ඇවිදිද්දි, ආපසු එද්දි, ඉදිරිය බලද්දි, වටපිට බලද්දි, කතා කරද්දි, නිහඬ වෙද්දි, නිදාගනිද්දි, නිදි වරද්දි,
යමක් අනුභව කරද්දි ඒ රස විඳිද්දි පාණය කරද්දි අඩුම තරමේ වැසිකිලි කැසිකිලි කිස පවා දැනගෙන කරනවා නම් ඒ වැඩේට හිත යොමු කරගෙන කරනවා නම් එතන සතිපට්ඨාණය පිහිටා තිබෙනවාය කියන එක අපි මනසිකාර කරන්නට උන්ති මේ දේවල් භාවිතා කරලයි ඒ රහතන් වහන්සේලා බිහි වුණේ ඒ රහතන් වහන්සේලා විරුද්ධ වෙනාට විරුද්ධ වුණේ නැහැ දඬුගත් අය වගේ තමනුත් දඬු ගත්තේ නැහැ තමන් නිවන සිතින් වාසය කළා මෛත්‍රියෙන් වාසය කළා මදහත් වාසය කළා ලෝක ධර්මතාවයේ දන දන වාසය කළා ඒ නිසායි බැමිණිය කෙරේ තරහ නොගත්තේ ඒ බැමිණියගේ ස්වභාවය ඒක දැක්කා ඒ දැනගෙන උන්වහන්සේලා තමන් වහන්සේලා විදානටද ආහාර ලැබුණ ගමන් යන්න පුළුවන් මාර්ගවලින් වැඩම කළා එවැනි උතුමන් වහන්සේලා තමන්ගේ කය මමය මගේ කියලා ප්‍රහාණය කරගෙන නැහැ වේදනාව සංඥා චේතනා මනසිකාර මේ චෛසික චිත්ත චෛසික ධර්මතා මේ කිසිවක් කෙරෙහි මමය මගේ කියලා ග්‍රහණය කරගෙන නැහැ ඒ සියල්ලම ලෝක ධර්මතා වශයෙන් දැනගත් අයනම් සාදානේසු අනාදාන උපාදාන කරගෙන මමය මගේ මගේ ආත්මය කියලා බැඳී සිටින්නාව මේ සත්ව ප්‍රජාවේ රහතන් වහන්සේලා මම නොවේයි මගේ නොවේ මගේ ආත්මය නොවේයි මේ ධර්මතාවයක් පමණයි නාම රූප දෙකක් පමණයි ස්කන්ධ ගොඩක් පමණයි කියන අවබෝධ ඥාණයෙන් වාසය කරනවා ඒ උතුම් රහතන් වහන්සේලා බ්‍රාහ්මණයන් ලෙස නම් කරනවා ඒ උතුම් රහතන් වහන්සේලාට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ උතුම් ඒ ගුණ මහිමයට අපගේ নমස්කාරය වේවා මේ භාවනා මාර්ග වැඩිම තුලින් සිහිය පිහිටවීම තුලින් යම්මතු දින කපටත් ඒ උතුම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී වදාළ ශාන්ති ලක්ෂණ නිවන් සුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු